ලඟම පාසල හොඳම පාසල දෙවන අදිරේ පාසල් 250ක ගොඩනැගිලි ව්‍යුත්පත් කිරීම අගමැති ප්‍රධානත්වයෙන් යහපත් පාලනයකට සංගරුවනේ අනුශාසනා වැදගත් බව ජනපති පවසයි. කතරගම ඇසල මංගල්ලේ තවත් තොරතුරු ITN ඔස්සේ අදත්. දුම්රිය ගැටලුව ගැන සාකච්ඡාවක්. චීනයට සුලි කුණාටුවකින් බලපෑම්. රටේ යහපත් පාලනයක් ගෙන යාමට නම් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා සහ මගපෙන්වීම අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමා පවසනවා. වරාතැන්න සිරිමහා බෝධි උදකුක්කේප සීමා මාලකයේ ඉදිකරන ලද සදහම් මැදුර සංඝ සතු කොට පූජා කිරීමේ උත්සවයට එක් වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. උඩරට අමරපුර ශාසන ජෝතිකා කාරක සංඝ සභාවට අයත් වරාතැන්න මහවැලි නදී තීරේ සිරිමහබෝධි උදකුක්කේප සීමා මාලකයේ ඉදිකරන ලද සදහම් මැදුර සංඝ සතුකට පූජා කිරීමේ උත්සවයට ජනාධිපතිතුමා එක් වුණේ ඊයේ පස්වරුවේ. සියලු දායක කාරකාදීන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහ යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙමෙදි කිරීම සිදු කර තිබෙනවා. මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජහායනා මැද්දේ ජනාධිපතිතුමා සමරුඵලකින් නිදාවරණය කළා. අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ සංඝ සභික උඩරට අමරපුර පාර්ශවයේ ප්‍රධාන සංඝ නායක වත්තේගම ධම්මාවාස ස්වාමීන් වහන්සේ වෙත සන්නස් පත්‍ර පිළිකැන්වීම උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේ අතින් සිදු කෙරුණා. ප්‍රධාන සංඝ නායක හිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිකැන්වීම සිදු කළේ ජනාධිපතිතුමායි. අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමන් සදහන් කළේ බුද්ධ ශාසනයේ ජීවය වන්නේ බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට පනවා ඇති විනය ශික්ෂාපද සමූහයේ බවයි. සම්බුද්ධ ශාසනයේ ජීවය වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝ රත්නයට පනවා තිබෙන විනය ශික්ෂාපද සමූහයයි. විනයෝ නාම ශාසනස්ස ආයු ශාසනයේ ආයුෂ වන්නේ විනයයි කියලා ගෞරවනීය උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. විනය නීති අනුගමනය කරන භික්ෂුන් වහන්සේ නමක් මුළු හදවතින්ම දැඩි ලෙස ප්‍රතිඥා දෙන්නේ උපසම්පදා භූමියට පත්වීමෙනුයි. විනය නීති පිළිබඳව සමාජය අද මේ වෙනුවිට යම් ප්‍රමාණයකට දැනුවත්ව තිබෙනවා. ඒ නිසා උපසම්පදා කියන උත්තරීතර தત્ත්වය බෞද්ධයන් වන අපට අතිශ්‍රේෂ්ඨ පූජනීය වූ කාරණයක්. ඒ නිසා අද උතුම් ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා තමයි අපි සෑම විටම රාජ්‍ය පාලනයේ සඳහාද කටයුතු කරන්නේ කියන එක මේදී සිහිපත් කරන්නට ඕනේ. පෙර රජ දවසෙමින්ම රටේ යහපත් පාලනයක් ඇති කරන්නට නම් මහා සංඝරත්නයේ අනුශාසනා උපදෙස් මඟ පෙන්වීම ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා ඔබ වහන්සේලාගේ උපදෙස් අනුශාසනා මත කටයුතු කරන බව එදත් අදත් මා ප්‍රකාශ කළා. දුම්රිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස සාමාන්‍ය අධිකාරී නිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රවාහන අමාත්‍යංශය වෙත කැඳවා තිබෙනවා. දුම්රිය වෘත්තීය සමිතී ඒ රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වර්ජනයේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි මගී ජනතාව ප්‍රකාශ කළේ. බීමතින් රාජකාරී සඳහා පැමිණි සේවකයෙකුට එරෙහිව සාමාන්‍ය අධිකාරිවරයා ගනු ලැබූ විනය ක්‍රියාමාර්ගයේ වළක්වාලීමට බලපෑම් සිදු වන බව පවසමිනුයි දුම්රිය වෘත්තීය සමිතී වර්ජනය ආරම්භ කර තිබෙන්නේ. මගින් දැඩි දුෂ්කරතාවට පත් වූයේ දුම්රිය ස්ථානවලින් කිසිදු දුම්රියක් දහවණේ නොවීම හේතුවෙන්. කෝච්චිය යනද ගියේ? ඔව් කෝච්චිය නෑනේ. ඒක කරනවා කරන්නේ. සීසන් කට් අපි අන්තිමට අපි යන්නේ. කොච්චර සංගය බලාපොරොත්තු වෙනද මන්නේ. මොකද මේ කරන්නේ මේගොල්ලෝ? ස්ථාවරපත් වෙලා ඉන්නවා. අපි මේ වාර්ෂික වාර ප්‍රවේශ පත්‍ර අරන් දිනනවා. මේ හදිස් අත්‍යවශ්‍ය සේවාව කරපු සේවාව කොහොමද ස්ට්‍රයික් කරන්නේ? ඇයි ඒකට අවශ්‍ය නැති ක්‍රියාමාර්ග ගන්න? දුම්රිය ස්ථානයේ වෙත පැමිණ මගින්ට ආපසු යාමට සිදු වූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ. ඒ හේතුවෙන් දුම්රිය ස්ථාන රසක පාළු ස්වභාවයක්ද දැකගත හැකි වුණා. Thank you.
මගින්ට සිදු වන අපහසුතා සලකා බලා ළංගම සහ පෞද්ගලික බස් රථ විශේෂ සේවා යෙදවීමට පියවර ගෙන තිබෙනවා. පානදුර ඇතුළු ප්‍රදේශ රැසකරකියා සඳහා පැමිණෙන පිරිස් වෙනුවෙන් බස් රථ යොදවා තිබූ ආකාරය දැකගත හැකි වුණා. සුරින්දුනි කතරගම රකිමු සමගිදම තේමා කරගෙනමින් පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යයේ දෙවන දින යදයි. එහි සියලු තොරතුරු ITN මාධ්‍යාලය ඔස්සේ ඔබ වෙත ගෙනීමට කටයුතු යොදා තිබෙනවා. ඊ රාත්‍රියේ පැවති මංගල පෙරහැර නැරඹීමට අති විශාල පිරිසක් එක්ව සිටියා. කතරගම පෙරහැර මංගල්‍ය පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ චරිත දනංජය. අයිබෝවන් ඔබ හරෝහරා ITN කඳසුරිඳු වන්දනාව සමගනුයි එකතු වෙන්නේ. අපි මේ මොහොතේ රැඳී සිටින්නේ කිරිවෙහෙර මහා මළුව ආසන්නේ. විශේෂයෙන්ම මේ ඇසළ පෙරහැර මංගල්‍ය සංවිධාන වෙන්නේ කතරගම දෙවිඳුන්ගේ සහ වල්ලි මාතා මෑණියන්ගේ ඒ මංගල්‍ය සැමරීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් සංවිධාන කරන ඇසළ පෙරහැර මංගල්‍යයේ ඒ ප්‍රමුඛ කාර්යභාරයක් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ වෙත පැවරී තිබෙනවා. දැන් මා සමගින් ඉන්නවා කිරිවෙහෙර රාජමහා විහාරාධිපතින් වහන්සේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක දුරන්දර කොබවක දමින අපේ හාමුදුරන් වහන්සේ. අපේ හාමුදුරනේ මම කැමති ඔබ වහන්සේගෙන් දැනගන්නට. ඇත්තෙන්ම මේ පෙරහැර කටයුත්ත ඇසළ පෙරහැර මංගල්‍යයේ මේ කිරිවෙහෙර පරිශ්‍රය නැත්තම් කිරිවෙහෙර රාජමහා විහාරය කොයි ආකාරයෙන්ද සම්බන්ධ වෙන්නේ? මොකක්ද ඇත්තටම කිරිවෙහෙර පරිශ්‍රය තුළ මේ වෙනකොට සිද්ධ වෙන්නේ? සසෙන්ම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර කියන්නේ කිරිවෙහෙරත් එක්ක සම්බන්ධ වෙච්ච පෞරාණික චාරිත්‍රවිද රාශියක් සිද්ධ කරන සංස්කෘතික මංගල්‍යයකට අපිට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. එදා දුටුගැමුණු රජතුමන් ආරම්භ කරන්නට දුන මේ පෙරහැර මංගල්‍යය ඒ ආරම්භ කිරීමේදීම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විශාල වගකීමක් පවරලා තිබෙනවා. ඒ තමයි රුහුණු කතරගම මහාදේවාලයේ සිදු කරන සියලුම ආගමික වතාවත්වල මූලිකත්වය දීලා තියෙන්නේ කිරිවෙහෙර පන්සලට. ඒකෙදි අපිට බලයක් දීලා තියෙනවා, නැත්නම් නිලයක් දීලා තිබෙනවා. ඒ නිලය තමයි පිරිත් නිලය කියලා කියන්නේ. මේ පිරිත් නිලයට අනුව අපි වැඩ කටයුතු කරනවා. ඒ කියන්නේ සෑම අවුරුද්ද පුරාවටම කරන පෙරහැරවල් කීපයක් තිබෙනවා. ඒ සෑම පෙරහැරකදීම අපි ගිහලා පිරිත් දේශනාවන් පවත්වලා ඒ පිරිත් නූල් බැඳලා පිරිත් පැන් දීලා ඒ ආශිර්වාද කළාට පස්සේ තමයි පෙරහැර පිටත් වීමේ කටයුතු ආරම්භ කරන්නේ. පෙරහැරට සම්බන්ධව අපේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ රාජකාර රැසක් කෙරෙනවා. ඒ අතර ප්‍රධාන වශයෙන්ම කරන රාජකාරිය තමයි පිරිත් නිලයට අමතරව අපි අවසන් දින 7 පුරාම සති පිරිතක් අපේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පවත්වනු ලබනවා. ලබන 9 වෙනිදා සිට 16 වෙනිදා දක්වා ඒ සති පිරිත් දේශනාව අපේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ පවත්වනු ලබනවා. ඉතින් ඒ ආස